ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට් හඳුන්වා දෙන හච් වන් ලෝඩ් එකම දෑයක් වෙනුවෙන් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා ආරංචිය සුබයි හොඳින් ඉන්නවා කියලා නම් මන් දන්නවා. හැබැයි මට හැමදේම ආරංචියි බා. දැන් මොනවද උඹලට ආරංචි? යකෝ අපිටයි ලැජ්ජ නැත්තේ. අපිටයි ලැජ්ජ නැත්තේ. ඇයි? මොකද්ද දැන් ප්‍රශ්නේ? යකෝ මයියා කියන්නේ මගේ සහෝදරයා. ඉති? මයියා කියන්නේ මගේ මස්සිනා. හරි ඉතින් කියපන්. මොකද කියන්නේ ඔබ? යකෝ මං උන් එක්ක තරහ වුණේ. උන්ගේ පවුල එක්ක තරහ වුණේ උඹ නිසා. කවුරු නිසා? ඔක තොපි නිසා. ඉතින් දැන් උඹට මුකුත් මතක නැද්ද? ආ? උඹගේ කීමට මං උන්ගේ බෑන්ඩ් එක දාලා ආවා. අඩෝඩෝ මේ මං බලට එන්න කිව්වේ නෑ. උඹ ආවා අපි බාරගත්තා. එච්චරයි. ඉතින් හරිද දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් උඹේ සේරම අමතක කරලා එහෙ යනවානේ. කොහෙද? මහියලයි ගෙදර. ඔව් ඉතින් ඒක තමයි යකෝ මං කිව්වේ. අපිට ලැජ්ජ නැහැ කියලා. අපිට ලැජ්ජ නැහැ කියලා. ඇයි මොකද්ද? යකෝ උඹ නිසා අපේ ඥාති සම්බන්ධතා ඔක්කොම නැති කරගත්තා මම. හා? දැන් උඹ එහෙ යනවනේ. ඌ එක සෙට් වෙලා. හරි ඉතින් දැන් උඹ අපිත් එක නැහැනේ. මොකද ප්‍රශ්නේ? මොකද්ද බං උඹට වෙලා තියෙන්නේ? යකෝ අපි සෙට් වෙලා ගේමක් දෙමු. මොකද්ද? මයියලාට ගේමක් දෙමු. ඔබ මේක තේරුම් ගන්න. මම ඔය එකකාර ගේම් දෙන එක නවත්තලා ගොඩක් කාල. ඇච්චරයි. අද උඹට මොකක්ද බං වෙලා තියෙන්නේ? මට මුකුත් වෙලා නැහැ. යකෝ අසේ ලංගල්ට ලැජ්ජ හිතේ. ඒ මොකද? යකෝ උඹලා මේ කරන වැඩවලට. දැන් බලපන් උඹලා නංගි. උඹලා නංගි සේරම තේරුම් අරන් පැත්ත කරුම්. බොහොම දන්න මම මොනවද බන් නොදන්න. ඔව් 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 මොනවද නොදන්න තමයි. ඉතින් මේකම වෙන හැම කුණු කරපම් ඔබ ගෑවිලා ඉන්නවනේ. සර වගේම තමයි ඔබ කිසි වෙනසක් නැහැ. පලයන් යන්න. ආසිනි මම ඔයාලට දෙයක් කියන්නද? මොකද? ඊයේද කොහෙද ආ කොහෙද ගිහිල්ලා කිව්ව නේද? කොහෙද? මන් දන්නේ නැහැ. ඔය ශ්‍රී ලංකාවේ කිව්වා ෆෝන් එක අවශ්‍ය කරෙත් නැහැ ලු. ඇත්තටම කොහෙද ගියේ? නිකන් ඇවිදින්න ගියා. නිකන් ඇවිදින්න ගියා? එහෙම බෑනේ අසිනී. ඔයා වගකීමක් ගන්න ඕනේ ළමයෙක්නේ.
හරි අපි මෙහෙම කරමු. කොහමද? ඔයාගේ ෆෝන් එකෙන් ලොකේෂන් එක මට ෂෙයා කරන්න. ලොකේෂන් ෂෙයා කරා. එතකොට? එතකොට අහන්න ඉතින් මට පුළුවන් නේවා ඉන්න තැන බලා ගන්න, යන්නේ කොහෙද කියලා බලා ගන්න. බලාගෙන. බලාගෙන අහන්නේ? ඔව් මාර කතාවක් නේ අහන්නේ. ඔයාගේ ආරක්ෂාවට. ඒක මට වදයක් නේ. වදයක්? ඇයි එහෙම කියන්නේ? ඉතින් මං යන යන දැන් ඔයාට පේනවනේ. හරිද මෝ? සැක කටිතු තැනකට යන්නේ නැහැ. කියන්න බෑ යවුන. හරි හරි. ෆෝන් එක දෙන්නකෝ. අපි ලොකේෂන් එක ෂෙයා කරගෙන බලමු. හසෙනි අපි දෙන්න දැන් දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. එතකොට හැම දෙයක්ම අපි ෂෙයා කරගන්න ඕනේ. දැන් එතකොට ඔයාගේ ලොකේෂන් එක මේකට ෂෙයා කරා? ඒ මොකටද? ඒ මොකටද අහන්නේ? ඒ ෂෙයා කළේ නෑ. හරි මම අර පස්සේ ෂෙයා කරන්නම්කො. ලේසි ඕනෑම ATM එකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ මෙහෙම ඉතිරි කරනවා ක්‍රීම් සුපිරි අඩම මිල රුපියල් 920යි කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට මොකද මේ? මම මේ පොඩ්ඩක් යාළුවෙක් හම්බෙන්න ගිහලා ආවා. කවුද කෙල්ලද? ඔව්. මේ මම ඔබ පොඩ්ඩක් හම්බෙන්න තිරිය. හැබැයි ඔබ දැන් යන්න දෙන්නේ හදිසි දැන්. නෑ මම හදිසි යන්න නෑ. අපි අතුල කතා කරමු. නෑ නෑ ආපන්. මේ කාරණා දෙයක් තියෙනවා ඔබට කියන්න. මේ පළවෙනි එක තමයි මේ ඔබට බැයිද කල් නෑ ওই මయ్యගේ ඇසෙනගේ ප්‍රශ්නේ පොඩ්ඩක් මැදිහත් වෙන්න. ඔබ මැදිහත් වෙන්න කියන්නේ උන් දෙනව යාළු කරවන්න නෑ නේ. මචං මං නංගිට කතා කරා. මොනවද කියන්නේ? මయ్యටත් ඕනනේ දේවල් නේ බා. මනිකන් හිතලා බලපන්. මචං දැන් මయ్యයි මායි යාළුවින්ද ප්‍රශ්නයක් නැහැ සමාදාන වෙලා ඉන්න හින්දා. ඔබ හිතපන් මయ్యයි මායි තරහකාරයෝ කාලේ. ඌ අපේ තාත්තට පාට්ටක් දැම්මා. නෑ ඉතින් දෙවැත්ත බෙදලා ගාගනින්න තමයි ඉතින්. අනිවාර්යෙන් දන්නවනේ. බෑ තුරාසනේ මොකද්ද කියන්නේ? නංගි කියන්නේ ඒකම තමයි. උඹලා මయ్య මොනවද කියන්නේ? නෑ ඉතින් දැන් උගේ අතින් වැරද්දක් වුණා නම් ඌ සමාව ගන්න බෑනේ. ඔයගත් ඇත්ත. බෑදී මුට ඒ ගැන ගානකුත් නැහැ. මේමයි. උට උන් නැත්තම් ඉතින් අපිට කරන් දෙයක්වත් නැහැ. ඔතී ඒ කතාවත් ඇත්ත තමයි. බේ උඹට මොකක් තව කියන්න තියෙනවද? ඔබ මොකද බම් මේ අර කෙල්ලගේ ප්‍රශ්නෙත් එක්ක අවුල්ලා සෑහෙන පිස්සු කෙල්ලව ගියා. කවුද මමද? ඔව්. එහෙමත් නැහැ බං. දැන් ඔබ ප්‍රැක්ටිස් කරන්නෙත් නෑරුවනේ. කවුද උඹට කිව්වේ ලැම්බද? වෙන ඉතින් කවුරු කියන්නද බං? මේ මන් දන්නේ නැහැ බං. ඔබට කෙල්ල මතක් වෙනවා නේ? ඒ උදි නැත්තේත් නැහැ. දැන් ඉතින් මතක් කරා කියලාත් වැඩක් නැහැ නේද බං? ඒකත් එහෙම තමයි බං. ඉතින් එහෙනම් ඉතින් ආපෝ ප්‍රැක්ටිස් පටන් ගනින්කෝ. අනේ මන් දන්නේ නැහැ බං අර මියුසික් වලදීම ඉන්ට්‍රස්ට් එක පොඩ්ඩක් අඩු වෙලා වගේ බං. එන ඉතින් මං කියන්නේ අනිත්‍ය උන්ටත් කියලා වෙන වැඩක් මොකක් හරි බලන්න ගිපන් උණු පවුන් කිව්වා කිව්වා මං උන්ට කියලා තියෙනවා දැන් උ මොකද්ද කියන්නේ මං ඉතින් කියන්නේ කොහොමරි මේක ගොඩ දාගමු කියලා කියන්නේ ඉතින් මං ඇඟේ තියෙන එකනේ බං කරගෙන හිටමු දෙයි පොඩ්ඩයි ඉතලා බලපන්
බලමුක බලමු මොකද වෙන්නේ කියලා. ADK live in concert with Rap Indie. Agosto 4 irida Kolamba Nelum Kuluneedi. සරත් මහත්තයා මෙහෙ එන්නේ කියලා ගෙදර ඇහු දන්නෙත් නැතු ඇති නේද? දන්නේ නැහැ. හැබැයි ඉතින් මං ඒ ගැන කියන්නවත් හංගන්නවත් උත්සාහ කළේ නැහැ. මේ අසින් දුව දන්නවද? නැහැ. එයාට මං කිව්වෙත් නැහැ. සමහර විට එයාට කිව්වත් එයා උනත් එයා එන්න එපයි කියලා. නෑ නෑ. මගේ ගමන් නවත්තන්න පුළුවන් මට විතරයි. මං ඔය කාගෙන්වත් ආයිඩ්නේ නැහනේ. සරත් මහත්තයා ඉතින් පොලිස් කාර්යයක්නේ. පොලිසියේ නූන නම් සමහර විට මේ වෙනකොට මම අසේලක පදේට නට නටා ඉන්න තිබුණා. ඇත්ත ඇත්ත. එහෙනම් සේනක මං ගිහින්නම්. මං දැන් හුඟක් වෙලානේ ඇවිල්ලත් අනිත් එක සේනකගේ වැඩත් පාළු වෙනවා. අනේ නෑ සරත් මහත්තයා. සරත් මහත්තයා ආපෙකෝ ලুকু දෙයක්. මගේ හිම වැඩ පාළු වෙන්නේ නෑ. තේරුණාද? සරත් මහත්තයා ආපෙක ලুকু දෙයක්. කොහොමත් ඉතින් මං ආවේ අපේ ළමින්ගේ මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න ඕන හින්දා. අනේ මන් දන්නේ සරත් මහත්තයා. පුළුවන් උත්සාහයක් දරන්න ඉතින්. බලමුකෝ. සීයා. පුතා. කොයිද ගියේ? මම පොඩ්ඩක් එළියට ගියා සී. යාළුව හම්බෙන්න. බෑන්ඩ් එකේ වැඩ වගේක් තියෙනවා කතා කරගන්න. ඒකටත් එක්ක. මොන දේ තිබුණත් පුතා ඒ වැඩ ටික කරගෙන යනවනේ. අපොයෝ සී. ඇතුව බෑනේ ඉතින්. බොහොම හොඳයි. බොහොම හොඳයි. මේ සීයා දන්දාවේ? නෑ මං හුඟක් වෙලා ඇවිල්ලා මම මේ යන්න කියලා. යම්සි මාත් එන්න සීයා වැල්ලවන්න. පුළුවන්ද? ඔය මොකද බැරි සී යන්න. අනේ පුතේ ලুকু දෙයක්. හැබැයි සී ගෙට එන්න නම් බෑ හොඳේ. ඇයි? අසීල බණී කියලාද? නෑ නෑ සී ඒක නිසා නෙමෙයි. මේ අසිනින් ඉන්නවා ඇතිනේ. ඔව්. අන්න ඒක නිසා බලන්නකෝ සේනක ඒකෙත් හැටි. ඇයි සරත් මහත්තයා? ඕකට තමයි කලකදි රස කලකදි වහ වෙනවයි කියලා කියන්නේ. අනේ නෑසි එහෙම නෙමෙයි. නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඕනේ නෑනේ. ඒකයි. හරි හරි. අපි ඕක ගැන වෙනම කතා කරමු. එහෙම කතා කරන්න දෙයක් ඉතිවිලා නෑසි දැන්. හරි අපි යන ගමන් කතා කරමුකෝ. යමසි. එහෙනම් සේනක මං ගිහින් එන්න. හොඳයි හොඳයි. හරි හරි. තාද මං ගිහින් එන්න. බලපන් රන්ජන් අයි, අපි හිතපු විදියට කිසිම ප්‍රශ්නයක් විසඳුනේ නැහැ කියලා වැඩක් නැහැ බා. එලාවට මට උඹත් එක්ක තරහයි. ඇයි බා මං කියලා මොනවද කරන්නද? ඇයි උඹලගේ වැඩි හිටිකම් වල උත්තරයක් නැහැනේ. දැන් උඹ මහියට බෝඩි මාස්සේ තියාගෙන එන උපදේශ මාලාවක් දුන්න නේද? අරම කරපම් මෙහෙම කරපම් කිය. අඩෝ අඩෝ මේ කත කතා කියන්නේපා. හරිද? මම උපදෙස් දුන්නේ උඹලා ඔක්කොම ඉන්න තැන මට දැනෙන විදියට. හරි හරි.
ඒ වුණාට ඉතින් ඒ කිසිම දෙයකින් අන්තිමට වැඩක් වුණේ නැහැ. දැන් උඹ කියන්නේ ඔක්කොටම වැරදි මං කියලාද? එහෙම නෙමෙයි රංජන් අයියේ. දැන් බලපංකෝ ලස්සනට තිබ්බ ආදර කතාවක් අන්තිමට කැඩිලා බිඳිලා කියන්නේ. තාම එහෙම වෙලා නැහැ බං. මොකද්ද වෙලා නැහැ කියන්නේ? දැන් මේ උන් දෙන්න මේ මලගෙදරටවත් එන්න එපා කියාගෙන තත් ඉන්නේ. එහෙම කිත්ටි කොහෙද නැහැ කියන්නේ? ඒක නම් එහෙම තමයි. හැබැයි ඉතින් මయ్య කියනවනේ ඌ මේලා විතරනේ ෂෝ එක ගැන විතරයි කියලා. අපි ෂෝ එකේ පස්සේ ටිකක් බලමුකෝ. මොන බොරු කතාද රංජන් අයියේ? අපි ෂෝ ගහලා නැද්ද මීට කලින්? එතකොට අපි සේරම ප්‍රශ්න අමතක කරාද? ඉතහාංගෝ අපි ඔය කල්ලලත් එක්ක කොච්චර ගහමරාගෙන ෂෝ ගහුවද? එතකොට ඒක ප්‍රශ්න නෙමෙයි. අනේ මන්ද බං මේක මෙතනට කොහොම තල්ලු වෙලාවද කියලා මට නම් හිතා ගන්න බැහැ. ඔබට විතරක් නෙවෙයි බං මට හිතා ගන්නත් බැ. මාත් කල්පනා කරනවා බලමුකෝ මම මේක අතාරින්නේ නැහැ සුනිලා. මාත් අතාරින්නේ නැහැ. හැබැයි රංජන් අයියේ මට මේකට කරන්න දෙයක් නම් පේන්නේ නැහැ. ඒ සිද්දේන ඔයා මොකක් හරි මේකට කරන්න කල්පනා කරන්න. ඕනෙම ප්‍රශ්නකට විසඳුමක් තියෙනවනේ සුනිලා. බලමුකෝ. උඹලට හිනාවේ මං කියන්නේ පුතා ඔය දෙන්න තාමත් පරක්කු නෑ මං අසනිට කතා කරන්නම් අසින්ට කතා කරන්න එමුකට සී පුතාලා දෙන්න යන්න ගිහින් බඳින්න